මාසගේ ඕ ලෙවල් මැත්ස් රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකට දුවේ පුතේ මම ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපි මේ වෙනකොට මේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ඇතුළත ප්‍රශ්න 48ක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම අපි මේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක තුළ ප්‍රශ්න 6000ක් සාකච්ඡා කරන වැඩසටහනක් තමා මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ හින්දා දුවේ පුතේ තාමත් කුමාසර් කියන YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා Facebook page එකට like එකක් දාලා Instagram account එකට Instagram එක follow කරන්න පටන් ගන්න. මොකද හේතුව මේ දේවල් හරහා තමයි පුතේ අපි ගොඩාක් දුරට අපේ සියලු පැහැදිලි කිරීම් ඔයාලට දැනගන්න අවස්ථාව සපයන්නේ. ඉතින් ඒ හින්දා අපේ මෙතනින් එහාට අපිත් එක්ක කටයුතු කරන වෙලාවේ අපි කරන දැනුවත් කිරීම් පැහැදිලි කිරීම් මේ ගණන් හදන ක්‍රම සහ ඒ දේවල් සම්බන්ධව දැනගන්න තියෙන පහසුම ක්‍රමවේදය තමයි පුතේ අපේ සෝෂල් මීඩියා channels ටික එක්ක සම්බන්ධ වෙන එක. අපි මේ වෙනකොට පුතේ ප්‍රශ්න 48ක් සාකච්ඡා කරලා තියෙන එකම ඒ සාකච්ඡා කරපු ප්‍රශ්න වලට අදාළ වීඩියෝස් අපි මේ වෙනකොට YouTube channel එකට upload කරලා තියෙනවා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න හදන්නේ පුතේ all world maths paper එකේ අනිවාර්ය ප්‍රශ්නයක් වන දත්ත නිරූපණයේ ප්‍රශ්නය. දත්ත නිරූපණයේ ප්‍රශ්නයට පුතේ අවම වශයෙන් ලකුණු 10කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ පැහැදිලි කිරීම සම්පූර්ණයෙන්ම හරියට අවබෝධ කරගත්තොත් පුතේ දුවේ ඔයාලට ලකුණු 10කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ හින්දා මුළු පාඩම පුරාම හොඳින් සවන් දෙන්න. නොතේරෙන ඕනෑම තැනක් තිබ්බොත් කමෙන්ට් එකක් විදියට දාන්න. සර් මට මේ තැන තේරෙන්නේ නැහැ. සර් මට මේක නැවත පැහැදිලි කරන්න. අපි මේ පැහැදිලි කිරීම කරන්න සූදානම් දරුවනේ. මොකද හේතුව මේක අපි අර ක්ලාස් රූම් එකක් ඇතුලේ ගිහිල්ලා 1-to-1 ඩිස්කෂන් එකක් විදියට එහෙම නැත්නම් අපි 2-way කමියුනිකේෂන් එකක් විදියට කරන්න පුළුවන් ක්ලාස් එකක් නෙමෙයි. අපි පැහැදිලි කිරීමක් කරනවා. ඔයාලා බලාගෙන ඉන්නවා. ඔයාලා ඒක තේරුම් ගන්නවා. නොතේරෙන තැන තිබ්බොත් අපිට කියන්න. අපි 얘 ගැන තවදුරටත් පැහැදිලි කිරීම සිදු කරනවා. අපි යොමු වෙමු පුතේ ගැටලුවට. පළවෙනි ප්‍රශ්නේ සහ 49 සිට 52 දක්වා ප්‍රශ්නවලට මෙන්න මේ පැහැදිලි කිරීම හරහා තමයි සම්බන්ධ වෙන්නේ. පාන් අලවිකරුවෙකු දින 50ක් තුල අලවිකල පාන් රාත්තල් ගණන පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්කේ. වගුවක් දීලා තියෙනවා පුතේ දිනකට අලවිකරන පාන් ප්‍රමාණය දීලා තියෙනවා දින ගණන දීලා තියෙනවා. හැබැයි විශේෂත්වය තමයි පුතේ දිනකට අලවිකරන පාන් ප්‍රමාණය දීලා තියෙන්නේ පරාසයක් විදිහට. එහෙම නැත්නම් කාණ්ඩයක් විදිහට. එහෙම නැත්නම් පන්තියක් විදිහට. එහෙම නැත්නම් ඒකක කලාපයක් විදිහට. ඒ එක්කම පුතේ වැදගත්ම දේ තමයි හොඳට තේරුම් ගන්න දත්ත නිරූපණය හා සම්බන්ධ ඕනෑම ගැටලුවක් දෙන්නේ අපිට සාමාන්‍ය ලෝකයේ අපේ එදිනදා ජීවිතයේ සම්බන්ධ වෙන තැනක් සම්බන්ධ කරගෙනමයි. අපි ගැටලුවට යමු. අපෙන් ඉල්ලලා තියෙන දේවල් 70-80 පන්ති පාන්තරයට අදාළ හිස්තැන් පුරවන්න. මාත පන්තියේ කුමක්ද? මාත පන්තියේ මධ්‍යයේ උපකල්පිත මධ්‍යන්‍ය ලෙසගෙන සැබෑ මධ්‍යන්‍ය සවන්. පාන් රාත්‍රලක මිල 55ක් නම් මසක් තුල පාන් අලවිකරු ලබන ආදායම කොපමණද? මේ ගැටළු ඇතුලේ තියෙන වචන ටිකක් තියෙනවා. මාත පන්තියේ මධ්‍යයේ උපකල්පිත මධ්‍යන්‍ය සැබෑ මධ්‍යන්‍ය. මෙන්න මේ කරුණු මේ විෂය කරුණු අපි හරියට තේරුම් ගත්තොත් දරුවනේ අපිට පුළුවන් ලේසියෙන්ම මේ ගැටළු වලට උත්තර දෙන්න. ඒ වගේම මම හැමදාම කියන කතාවක් පුතේ හැමදාම කියන කතාවක් දුවේ ඕනෑම ගැටලුවක ෂණිකව පහසුවෙන්ම ලකුණු ලබා ගත හැකි ප්‍රශ්නයක් අනිවාර්යෙන් තියෙනවාමයි. මේ ගැටලුවේ ඒක තමයි මෙන්න මේ ප්‍රශ්නේ. මෙන්න මේ හිස්තැන පුරවන එක. අනිවාර්යෙන් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ හින්දා පුතේ දුවේ ගණන් ප්‍රශ්න පත්‍රයේ හරියට කියෝල අවබෝධ කරගන්න පුළුවන් නම් ඔයාලට දරුවනේ අනිවාර්යෙන් මම ගැරන්ට් කරනවා ලකුණු 15ක් හොයාගන්න පුළුවන් ප්‍රශ්නවල තියෙන කරුණු ටික එකතු කරලා උත්තර ලිව්වා. ඒ හින්දා ගණන් ප්‍රශ්න පත්‍රේ පාස් වෙනවා කියන එක මහලු කීණයක් නෙමෙයි පුතේ. අපේ ට්‍රයි එක වෙන්න ඕනේ, අපේ උත්සාහය වෙන්න ඕනේ පාස් වෙනවට වඩා එහා ගිහිල්ලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න එක. අපි ගැටලුවට මම පුතේ අපෙන් අහනවා දිනකට අලවිකරන පාන් ප්‍රමාණය දීලා තියෙනවා, දින ගණන දීලා තියෙනවා, අපිට හිස්තැනක් දීලා මේ හිස්තැන පුරවන්න කියලා කියනවා. ඉංගියක් තියෙනවා මේ ගානේ. ඒ ඉංගිය තමයි මේක. දින 50ක් ඇතුළත තමයි අලවි කරලා තියෙන්නේ. දැන් බලමු මේ ටික එකතුව දින 50ට සමානද කියලා. 8යි 12යි 20යි 20යි 16යි 36යි 36යි 10යි 46යි. සමාන නැහැ නේද දරුවනේ?
අන්න මෙතෙන්ට එහෙනම් තව හතරක් එකතු වෙන්න. ඔන්න දැන් 50ට සමාන වුණා. එහෙනම් පුතේ 70යි 80යි අතර එකතුව කීයද? 70යි 80යි කියන කාණ්ඩයට අදාළ දින ගණන කීයද? 4යි. දින ගණන 4යි. එහෙනම් පුතේ මේකේ පිළිතුර වෙන්නේ 70ස 80 කාණ්ඩයට අදාළ දින ගණන වන්නේ 4කි. අපෙන් දෙවෙනි ප්‍රශ්නේ අහනවා පුතේ මාත පන්තිය කුමක්ද? මාත පන්තිය කුමක්ද කියන එකට උත්තර දෙන්න කලින් පුතේ අපි දැනගන්න ඕන මාතේ කියන්නේ මොකක්ද කියලා. මාතේ කියන්නේ සරලවම කිව්වොත් පුතේ වැඩිම වාර ගණනක් කියදෙන දත්තය. වැඩිම වාර ගණනක් කියදෙන දත්තයට අපි කියනවා මාතේ කියලා. මාතේ අපි උදාහරණයකින් පැහැදිලි කරගමු දුවේ පුතේ. අපි හිතමු මෙහෙම. අපි ගිහිල්ලා අපි ගමු මේ වගේ අවස්ථාවක්. අපි ෆෝන් එකට කාඩ් දානවා. අපේ මොබයිල් ෆෝන් එකට. එතකොට මම කියනවා මම මේ මාසේ ෆෝන් කාඩ් දැම්ම සති 4ට එහෙම නැත්නම් මාසෙට මම ෆෝන් කාඩ් 20ක් දැම්මා. ෆෝන් කාඩ් 20 කොහොමද තිබෙ රීචාර්ජ් කරපු 20 මම රීචාර්ජ් කරේ රුපියල් 50න් 5යි 100න් 3යි 199න් 2යි ඊට පස්සේ අපි හිතමු 200න් 10යි මේ විදිහට කියනවා. දැන් පුතේ ඒ 200න් 10යි කියපු එක නේද පුතේ එතන තිබ්බ වැඩිම අවස්ථා ගන්න. එහෙනම් පුතේ ඒ කියපු සංඛ්‍යා සමූහයේ දත්ත සමූහයේ මාතේ වෙන්නේ පුතේ වැඩිම වාර ගණනක් යෙදිච්චි පදේ. වැඩිම වාර ගණනක් යෙදිච්චි පදේ. අපි උදාහරණයකින් මේක පැහැදිලි කරමු. පහත දැක්වෙන්නේ දින 10ක් තුල අලෙවි වූ පාන් රාත්තල් ගණනයි. දින 10ක් තුල අලෙවි වූ පාන් රාත්තල් ගණන දීලා තියෙනවා 5යි 8යි 9යි 5යි 4යි 7යි 5යි 6යි 5යි 5. වැඩිම වාර ගණනක් වාට හෙච්ච ඉලක්කම මොකද්ද පුතේ? 5. වැඩිම වාර ගණනක හෙච්ච ඉලක්කම මොකද්ද? 5. ඒ කියන්නේ පුතේ මේ සංඛ්‍යා සමූහයේ වැඩිම අවස්ථා ගණනක් යෙදලා තියෙන ඉලක්කම 5. ඒ නිසා අපි කියන මේ සංඛ්‍යා සමූහයේ මාතය 5 වේ. මේ සංඛ්‍යා සමූහයේ මාතය 5 වේ. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක් ආවද පුතේ? මෙන්න මේ වගේ අවස්ථාවක්. දැන් මෙතන සංඛ්‍යා සමූහයක් නෙමෙයි දීලා තියෙන්නේ දුවේ. එහෙම නැත්නම් පුතේ මෙතන දීලා තියෙන්නේ සංඛ්‍යා, ඒ කියන්නේ අපි ගත්තොත් මේක පරාසයක් ඇතුලේ දීලා තියෙන්නේ. මේ පරාසයක් දුන්න වෙලාවට පුතේ අපි බලන්නේ හැම වෙලාවෙම දින ගණන. එහෙම නැත්නම් සංඛ්‍යාතයේ තීරුවේ වැඩිම අගය තියෙන්නේ කොහොමද? සංඛ්‍යාතයේ තීරුවේ වැඩිම අගය තියෙන්නේ පුතේ 16. එහෙනම් ඒ 16 කෙලින් තියෙන පන්තිය තමයි පුතේ මාත පන්තිය වෙන්නේ. ඒ අනුව මෙහි මාත පන්තිය වන්නේ 50 සහ 60. මෙහි මාත පන්තිය වන්නේ 50 සහ 60. එතකොට මම ඊළඟ පොයින්ට් එකට යනවා. දැන් නැවතත් මම සංඛ්‍යා සමූහයක් දීලා තියෙනවා. මේ සංඛ්‍යා සමූහයේ කියොන් යන්න ඉස්සලාම 5 6 5 7 8 5 6 9 6. පහේවත් 3ක් තියෙනවා. හයේවත් 3ක් තියෙනවා. එතකොට දැන් අපිට හඳුනාගන්න බෑ නේද මාත පන්තිය මොකද්ද කියලා. එක හා සමාන වැඩිම වාර ගණනක් යෙදිච්ච ඉලක්ක දෙකක් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකට අපි කියන මොකක් කියලාද පුතේ? බහුමාතයක් කියලා. බහුමාතයක් කියලා. අපි කියන එකට බහුමාතයක් කියලා. අපි දැන් ගැටලුවට යමු. අපෙන් අහනවා පුතේ ගැටලුව මාත පන්තිය කුමක්ද? මම නැවත ගැටලුවට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. මාත පන්තිය වන්නේ 50 60. මාත පන්තිය වන්නේ 50 සහ 60. ඔන්න වැදගත්ම තැන ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ. අපිට අපෙන් ඊළඟ ප්‍රශ්නේ විදිහට අපෙන් අහනවා මොකද්ද ප්‍රශ්නය? මොකද්ද ප්‍රශ්නය? මාත පන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්නේ ලෙසගෙන සැබෑ මධ්‍යන්නේ සොයන්න. මාත පන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්නේ ලෙසගෙන සැබෑ මධ්‍යන්නේ සොයන්න. මේක කියනවා පුතේ මධ්‍යන්නේ කියලා වචනය. මධ්‍යන්නේ. අපි මධ්‍යන්නේ හොයන්න කලින් අපි දැනගමු මධ්‍යන්නේ කියන්නේ මොකද්ද කියලා. මධ්‍යන්නේ කියන්නේ මොකද්ද කියලා දැනගමු. මධ්‍යන්නේ දැනගන්න තියෙන පහසුම ක්‍රමය තමයි මේ පුතේ. ඔයාලා ක්‍රිකට් මැච් බලලා තියෙනවද? මං හිතන්නේ බහුතරයක් දෙනා ක්‍රිකට් මැච් බලලා තියෙනවා. ඔයා දැකලා තියෙනවද ක්‍රිකට් මැච් වල ස්කෝ බෝඩ් එක දාද්දී ස්කෝ අපි දානවා මෙච්චරයි අපේම සංගක්කාර ලකුණු 22යි ඊට පස්සේ මහේල ලකුණු 33යි ඉසුරු උචත් උදාන ලකුණු 28යි ඔහොම ඔහොම දාලා අවසානේ දානවා ඇවරේජ් 6.3යි
एवरेज हतराय दशम पहाय एवरेज अटाय एवरेज नमय मे एवरेज के मुकदे एवरेज के वचन तेरम सामान्य मे एवरेज गति कोहमद मे एवरेज गति कोहमद रन रेट गति कोहमद एवरेज गति पुते मुलु लकुनु गणन पंद्वार गणने बेदीमे मुलु लकुनु गणन पंद्वार गणने बेदीमे एक पुते मुलु लकुनु गण पंद्वार गण बेदमा पिल्लबिने उत्तरे सामान्य केला अन्न ए सामान्य तमा पुते द्वे अभी मध्यान्य केला कियाने ए सामान्य तमा पुते अभी मध्यान्य केला कियाने मंग पहदिल क्रिय मेट अन्न मेहम दत्त समूहेक सामान्यागे मध्यान्य लेस हंदुन्नाय मात्तेक कियमु दत्त समूहेक सामान्य अगय दत्त समूहेक सामान्य अगय मध्यान्य लेस हंदुन्नाय दत्त समूहेक सामान्यागे मध्यान्य लेस हंदुन्नाय अपिट उदाहरण दिला तियेनवा पहत संख्या समूहे मध्यान्य स्वयं मध्यान्य स्वयं सूत्रय मोकद्द पुते मध्यान्य स्वयं सूत्रय वेन्ने दत्त समूहे एकत्व बेदीम दत्त गणन दत्त समूहे एकत्व बेदीम दत्त गणन देन अपि बलमु मे दत्त समूहे एकत्व कियद कियला पहाय हयाय एकोलहाय एकोलहाय पहाय दासयाय दासयाय हताय विसितुनाय विसितुनाय अटाय तिस्सेकाय तिस्सेकाय पहाय तिस्सायाय तिस्सायाय हयाय हतलिस देकाय हतलिस देकाय नमयाय पनास्सेकाय पनास्सेकाय हयाय पनास हताय किय देना पुते एकत्व पनास हताय पनास हताय अभी बलम इलाकं की तिब्ब दत्त गण एकाई देकाई तुनाई हतराय पहाय हयाय हताय अटाय नमय एना पुते मध्यस्थ मध्यान्य होने कोहमद अभी मेन मे पनास हत दत्त गणने बेदन इतोट अपट उत्तर एना पुते हयाय दशम हतराय देखा एना मे संख्या समूहे मध्यान्य की पुते हयाय दशम हतराय देखा දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න බලන මධ්‍යන්නේට ලැබෙන අගය මේ සංඛ්‍යා සමූහයේ තියෙන අගයක් නෙමෙයිනේ. ඔව්. දැන් ක්‍රිකට් මැච් එකක් බලද්දී පුතේ 6.3ක් ඕවරේට කවදාවත් ගහන්නේ නැහැ. 5.7ක් ඕවරේට ගහන්නේ නැහැ. නමුත් ඒක මධ්‍යන්නේ විදිහට අපිට ලැබෙනවා. මොකද හේතුව පුතේ මධ්‍යන්නේ කියන්නේ ගණනය කිරීමකින් ලබා ගන්නා පිළිතුරක්. ඒ නිසා මෙහි මධ්‍යන්නේ වෙන්නේ 6.42. අපේ ගැටලුවේ අහන්නේ අපෙන් गेटल यहाँ मेन मेतन गेटल यहाँ पुते मात पंति मध्यगय उपकल्पित मध्यान्स गेन सबे मध्यान्ट तेरु गंडपुते मेन मेकट उत्तर देंड पेर अभी हदा गंड वश्यपुते मेन मे वग्व मेन मे वग्व वग्वे අපිට දීලා තියෙන්නේ පුතේ මෙන්න මේ කොටස දීලා තියෙනවා මෙන්න මේ කොටස දීලා තියෙනවා ඔය කොටස් දෙක දීලා තියෙනවා දැන් අපි ඉතුරු කොටස් ටික හදා ගන්න අවශ්‍යයි ඉතුරු කොටස් ටික හදාගද්දී මුලින්ම අපි හදනවා මෙන්න මෙතන පන්ති ප්‍රාන්තරයක් කියන්නේ ඉලක්කම් දෙකක් නේ පුතේ ඒ දෙක වෙනුවට නියෝජනය කරන්න තනි ඉලක්කමක් ඒ දෙක නියෝජනය කරන්න තනි ඉලක්කමක් හදා ගන්නවා ඒ තනි ඉලක්කමට අපි කියනවා මොකක් කියලාද මධ්‍ය අගය කියලා මධ්‍ය අගය ලබා ගන්න කොහොමද පුතේ මෙන්න මේ පද දෙක එකතු කරා දෙකෙන් බෙදුවා 30යි 40යි 70යි 70යි දෙකෙන් බෙදුවා 35යි 40යි 50යි 90යි 90 දෙකෙන් බෙදුවා 45යි 50යි 60යි 110යි දෙකෙන් බෙදුවා 55යි 60යි 70යි 130යි දෙකෙන් බෙදුවා 65යි 70යි 80යි 150යි දෙකෙන් බෙදුවා 75යි ඔය විදිහට අපි මධ්‍ය අගය තීරුව හදාගත්තා ඔන්න මධ්‍යගයේ තීරුව හරි මධ්‍යගයේ තීරුව අදලි ඉවරයි දැන් අපිට කියනවා ගානේ කියනවා මාතපන්තියේ මධ්‍යගය මාතපන්තියේ මධ්‍යගය උපකල්පිත මධ්‍යන්නේ ලෙසගෙන අපිට කියනවා A 55 තමා මධ්‍යන්නේ කියලා උපකල්පනය කරන්න උපකල්පිත මධ්‍යන්නේ ලෙසගෙන සැබෑ මධ්‍යන්නේ සුවන් දැන් ඔන්න උපකල්පිත මධ්‍යන්නේත් ගත්තා දැන් අපි බලන්න ඕන පුතේ උපකල්පනය කරන මධ්‍යන්නේයි අනිත් අගයනුයි අතර තියෙන වෙනස කොච්චරක්ද කියලා වෙනස කොච්චරක්ද කියලා එහෙම නැත්නම් අපි ඒකට කියනවා පුතේ
අපගමනය කියලා. දැන් අපි බලමු අපගමනය කීයද කියලා. 35න් 55ක් අඩු කරපුවාම 20යි. 45න් 55ක් අඩු කරපුවාම ඍණ 10යි. 65න් 55ක් අඩු කරපුවාම ධන 10යි. 75න් 55ක් අඩු කරපුවාම ධන 20යි. එතකොට පුතේ අපිට ලැබෙනවා අපගමනයේ තීරුව. අපගමනයේ තීරුව. ඔන්න මධ්‍යගයේ තීරුව හරි අපගමනයේ තීරුව හරි. දැන් පුතේ අපි ඊළඟ ස්ටෙප් එකට යනවා. දැන් මේ අපගමනේ අපි D කියලා හඳුන්වනවා. මෙන්න මේ දීලා තියෙන දින ගණන එහෙම නැත්නම් සංඛ්‍යාතය අපි F කියලා හඳුන්වනවා. දැන් පුතේ මෙන්න මේ අගයන් දෙක පදනම් කරගෙන අපි හදා ගන්නවා මොකද්ද FD තීරුව කියලා එක. FD තීරුව කියලා එක. FD තීරුව හදන්නේ පුතේ අපගමනේ ගුණ කරනවා සංඛ්‍යාතයෙන්. එහෙම නැත්නම් අපගමනේ මේ ගැටලුවේ නම් දින ගණනෙන් ගුණ කරනවා. 20වරක් 8 160යි. 10වරක් 12 ඍණ 120යි. බිංදුවරක් 16 බිංදුවයි. 10වරක් 10 100යි. 20වරක් 4 80යි. දැන් අපිට දරුවනේ ලැබිලා තියෙනවා ඍණාගයන් ටිකකුත් ධනාගයන් ටිකකුත්. ඍණාගයන් ටිකේ එකතුව 100 280යි. ඍණාගයන් ටිකේ එකතුව 280යි. ධනාගයන් ටික 180යි. දැන් පුතේ මේ දෙක අතර වෙනස අපි ගන්නවා ඍණ 100යි කියලා. ඍණ 100යි කියලා. එහෙනම් පුතේ FD තීරුවේ එකතුව කීයද? ඍණ 100යි. FD තීරුවේ එකතුව ඍණ 100යි. ඒ කියන්නේ සමුච්ඡත සංඛ්‍යාතය කියලා අපි කියන්නේ පුතේ sorry මේ සිග්මා FD කියලා කියන්නේ අපි සිග්මා FD කියලා කියන්නේ අපගමන තීරුව සහ සංඛ්‍යාත තීරුවේ ගුණිතයේ එකතුව පුතේ 100යි. සංඛ්‍යාත තීරුවේ එකතුව 50යි. මෙන්න මේ තොරතුරු දෙක තමයි පුතේ අපේ මේ ගැටලුව හදන්න වැදගත්ම වෙන තොරතුරු ටික. මේ දෙකයි මේකයි. ඔන්න බලන්න ඇයි මං එහෙම කියන්නේ කියලා. දැන් අපි හොයනවා කෙලින්ම මධ්‍යන්නේ. මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ එකතු කිරීම අපගමන මධ්‍යන්නේ. උපකල්පිත මධ්‍යන්නේ එකතු කිරීම අපගමන මධ්‍යන්නේ. මෙතන පුතේ එකතු කිරීමක් වෙන්න ඕන. උපකල්පිත මධ්‍යන්නේ එකතු කිරීම අපගමන මධ්‍යන්නේ. උපකල්පිත මධ්‍යන්නේ කීයද ආයේ පුතේ? 55යි. කොහොමද මේ 55 ආවේ? මෙන්න මෙතනින්. මේ තියෙන 55. හරි. ඊට පස්සේ අපි හොයාගන්න ඕන අපගමන මධ්‍යන්නේ. අපගමන මධ්‍යන්නේ හොයන්නේ කොහොමද පුතේ? මං කිව්වා නේද මෙන්න මේ අගයන් දෙක ඉතා වැදගත් කියලා. හරි. අපගමන මධ්‍යන්නේ හොයන්නේ පුතේ මෙන්න මේ උත්තරේ. මෙන්න මේ උත්තරේ මේ උත්තරෙන් බෙදනවා. සිග්මා FD බෙදන්න ඕන F වලින්. සිග්මා FD බෙදන්න ඕන F වලින්. දැන් පුතේ අපි බෙදලා බලමු. 100 තමයි අපගමනේ ගුණ කිරීම දින ගණනේ උත්තරේ. ඒක දින ගණනෙන් බෙදනවා 50. 150 බෙදපුවාම උත්තරේ 2යි. මොන 2යිද? ඍණ 2යි. හේතුව ඍණ 100 බෙදීම ධන 50. එතකොට ඍණ 100 බෙදීම ධන 50 කියන්නේ උත්තරේ ඍණ 2යි. 55ට ඍණ 2ක්. 55න් ඍණ 2ක්. එතකොට උත්තරේ විදිහට අපිට ලැබෙන්නේ කීයද? 53යි. එහෙනම් මධ්‍යන්නේ වෙන්නේ කීයද පුතේ මේ ගැටලුවේ? 53යි. දැන් ප්‍රශ්නයක් අහ වෙනවා. උපකල්පනය කරනවා 55යි කියලා ඇත්ත මධ්‍යන්නේ අපිට එනවා 53යි කියලා. ඉතින් හරිද? ඔව් හරි. අර කරේ අපි උපකල්පනය. උපකල්පනය කියන එක දරුවනේ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. උපකල්පනය කියන එක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒ හින්දා අපි දැන් ඔන්න මධ්‍යන්නේ කියලා එක හොයාගත්තා. දැන් මම නැවත ඔයාලෙන් අහනවා මේ මධ්‍යන්නේ කියන්නේ මොකක්ද? මේ මධ්‍යන්නේ කියන්නේ මේ ගැටලුවට අනුව නම් දිනක් තුලදී අලවි වෙතයි සිටිය හැකි අලවි වෙන පාංගෙඩි ගණන 53යි. පාංගෙඩි ගණන 53යි. දැන් අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා අන්තිම ප්‍රශ්නේ. පාංගෙඩියක මිල රුපියල් 55ක් නම් පාංගෙඩියක මිල රුපියල් 55ක් නම් මසක් තුල අලවිකරු අලවියෙන් ලබන ආදායම කොපමණද කියලා. අලවියෙන් ලබන ආදායම හොයන්න කලින් පුතේ අපි ඉස්සරලාම හොයාගන්න ඕන නේද මසක් තුල මේ මිනිස්සා රුපියල් sorry පාංගෙඩි කීයක් විකුණනවද කියලා. ඔව් පාංගෙඩි කීයක් විකුණනවද කියලා හොයාගන්න ඕන. ඒක හොයන්නේ මෙහෙමයි.
මසක් තුල අලෙවි කරන ප්‍රමාණය සමානයි මසක් තුල අලෙවි කරන ප්‍රමාණය සමානයි මධ්‍යන්‍ය අගය ගුණ කිරීම දින ගන්න දැන් මධ්‍යන්‍ය අගය හොයාගත්ත 53යි කියලා දින ගණන 30යි කියලා අපි දන්නවා මාසයකට එතකොට පුතේ 53 30 ගුණ කරපම 1590යි ඒ කියන්නේ මාසයක් ඇතුළත පාන් ගෙඩි 1590ක් විකුණනවා පාන් රත්තල් 1590ක් විකුණනවා එතකොට අපි ඊළඟ බලනවා මාසික ආදායම හොයන්නේ මේ 1590 ගුණ කරනවා එක පාන් ගෙඩියක මිලෙන් 55න් එතකොට පුතේ සම්පූර්ණ පිළිතුර විදිහට හම්බ වෙන අපිට 87450 87450 මම පුතේ නැවත මතක් කිරීමක් කරගෙන යනවා මුලින් ඉඳන් මාත් එක්ක මේ මතක් කිරීමට සම්බන්ධ වෙන්න අපේ ගැටලුව විදිහට අපිට දීලා තියෙන්නේ පාන් අලෙවි කරුවෙක් දින 50 කලෙවි කරන පාන් ගෙඩි ප්‍රමාණය ඒකේ එක හිස්තැනක් දීලා තියෙන 70 80 හිස්තැන පිරවේ කොහොමද පුතේ මේ ටික එකතුව 50න් අඩු කරා උත්තරේ 4යි කියලා ගත්තා ඊට පස්සේ අපේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා මාත පන්තිය මොකද්ද කියලා මාත පන්තිය හොයන්න කලින් අපි මාතේ කියන එක තේරුම් ගන්නවා මාතේ කියන්නේ පුතේ සංඛ්‍යා සමූහයක එකම දත්තේ වැඩිම වාර ගණනක් යෙදලා තියෙනවා නම් අන්න ඒ සංඛ්‍යාවට අපි කියනවා මාතේ කියලා එතකොට පුතේ මාතේ කියලා කියන්නේ මොකද්ද දත්ත සමූහයකින් එකම දත්තය වැඩිම වාර ගණනක් යෙදේ නම් එම දත්තය එහි මාතේ නම් වේ මාතේ කියමු දරුවනේ දත්ත සමූහයකින් එකම දත්තය වැඩිම වාර ගණනක් යෙදේ නම් එම දත්තය එහි මාතේ නම් වේ දත්ත සමූහයකින් එකම දත්තය වැඩිම වාර ගණනක් යෙදේ නම් එම දත්තය එහි මාතේ නම් වේ හරි ඔයාල මතක් කරගන්න පුතේ දත්ත සමූහයකින් එකම දත්තය වැඩිම වාර ගණනක් යෙදේ නම් එම දත්තේ එහි මාතේ නම් වේ හරින පුතේ මාතේ කියන්නේ ඕක එතකොට ඊළඟ අපි ගියා මාතය පන්ති ප්‍රාන්තරයක මාතය දුන්නොත් අපි හොයාගන්නේ පුතේ පන්ති ප්‍රාන්තරයේ ඉදිරියේ තියෙන සංඛ්‍යාත ටික දිහා බලලා ඒකෙන් වැඩිම ලොකුම ඉලක්කම තියෙන එක කෙලින් තියෙන පන්තිය තමයි අපි ගන්නෙ එහෙනම් මේකේ 50 60ත් අතර ඊළඟ අපි කතා කරා පුතේ මාතයන් එකකට වඩා පිහිටන්න පුළුවන්ද? ඔව් මාතයන් එකකට වඩා පිහිටන අවස්ථාවකට අපි කියනවා බහුමාතයක් කියලා. බහුමාතයක් කියලා. ඊළඟ අපේ ප්‍රශ්නට උත්තරේ විදිහට අපිට ලැබෙන්නේ 50 60ත් අතර. ඊළඟ අපි කතා කරනවා මධ්‍යන්නේ කියලා. මධ්‍යන්නේ කියන්නේ මොකද්ද පුතේ? දත්ත සමූහයක සාමාන්‍ය අගය නැත්නම් ඇවරේජ් එක මධ්‍යන්නේ ලෙස හඳුන්වනයි. දත්ත සමූහයක සාමාන්‍ය මධ්‍යන්නේ ලෙස හඳුන්වනයි. මාත් එක්ක කියමු පුතේ. දත්ත සමූහයක සාමාන්‍ය අගය මධ්‍යන්නේ ලෙස හඳුන්වයි දත්ත සමූහයක සාමාන්‍ය අගය මධ්‍යන්නේ ලෙස හඳුන්වයි ඔයාලා පුතේ රීකෝල් කරගන්න දත්ත සමූහයක සාමාන්‍ය අගය මධ්‍යන්නේ ලෙස හඳුන්වයි දත්ත සමූහයක සාමාන්‍ය අගය මධ්‍යන්නේ ලෙස හඳුන්වයි ඊට පස්සේ පුතේ මධ්‍යන්නේ හොයන සූත්‍ර අපි කතා කරා මධ්‍යන්නේ සමානයි දත්ත සමූහයේ එකතුව බෙදීම දත්ත ගණන. දත්ත සමූහයේ එකතුව බෙදීම දත්ත ගණන. අපි දත්ත සමූහයේ එකතුව දත්ත ගණනෙන් බෙදලා මධ්‍යන්නේ ලබා ගත්තා. ඊට පස්සේ අපෙන් අහනවා උපකල්පිත මධ්‍යන්නේ තියෙන ගැටලුවක් උපකල්පනය කරලා හදන්න කියලා. අපි මුලින්ම කරන්නේ අපිට ලැබෙන්නේ පුතේ මෙන්න මේ තීරුවයි විතරයි. අපි හදාගන්නා පුතේ මධ්‍යගයේ තීරුව මධ්‍යගයේ හොයන්නේ පද දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. මධ්‍යගයේ තීරුවෙන් පස්සේ අපි උපකල්පිත මධ්‍යන්නේ තෝරගන්නවා. උපකල්පිත මධ්‍යන්නේ සහ මධ්‍යගයන් අතර තියෙන වෙනස අපි අපගමන තීරුව කියලා එකක් හදාගන්නවා. අපගමන තීරුව කියලා. මේ අපගමන තීරුව සහ දින ගන්න ගුණ කරලා අපි FD කියලා තීරුවක් හදාගන්නවා. FD වල එකතුවයි දින ගණන එහෙම නැත්නම් F වල එකතුවයි අපි ගන්නවා. මේ දෙක තමයි මේ දෙකයි මෙන්න මේ ඉලක්කමයි තමයි උපකල්පිත මධ්‍යන්නේ තමයි අපිට සැබෑ මධ්‍යන්නේ හොයන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි සූත්‍රයට යනවා මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ එකතු කිරීම අපගමන මධ්‍යන්නේ. උපකල්පිත මධ්‍යන්නේ එකතු කිරීම අපගමන මධ්‍යන්නේ. එතකොට මේ ගැටලුවේ උපකල්පිත මධ්‍යන්නේ 55යි අපගමන මධ්‍යන්නේ වෙන්නේ ඍණ 100 බෙදීම 50. එතකොට උත්තරේ එන්නේ පුතේ ඍණ 2යි 55 ඍණ 2යි 55 ඍණ 2 කියන පුතේ 53යි ඊට පස්සේ අපිට අපෙන් ප්‍රශ්නයක් අහනවා මාසයක් තුල මේ පාන් අලෙවිකරු උපෙන ආදායම පාන් අලෙවිකරු උපෙන ආදායම හදි මුලින්ම හොයන්න ඕන පුතේ මාසයක් තුල යා විකුණන ලබන විකුණන පාන් ගණන එතකොට දිනක ගණන අපි හොයාගෙන තියෙනවා 53යි කියලා ඒක දින ගණනෙන් ගුණ කරපුවාම අපිට උත්තරේ ලැබෙනවා
ඒ උත්තරේ පාංගෙඩියක මිලෙන් ගුණ කරපුවහම අපිට ලැබෙනවා මාසික ආදායම කොපමණද කියලා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ ගැටලුව සම්පූර්ණයෙන්ම හොඳින් අවබෝධ කරගන්න අවබෝධ කරගෙන නොතේරෙන තැනක් තිබ්බොත් කමෙන්ට්ස් වල සඳහන් කරන්න. ඒකම් පුතේ වැදගත්ම දේ තමයි පුතේ අපි මෙතන 49 50 51 52 කියලා සාකච්ඡා කරා. මේ සාකච්ඡා කරා හා සමාන ගැටලු තව 40ක් අපි අපේ වෙබ්සයිට් එකට ඇතුළත් කරනවා. ඒ ලින්ක් එකත් මේ ගැටලු මේ මේ වීඩියෝ එක අවසානයේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා පුතේ. ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන්. එතන පොඩි විශේෂත්වයක් තියෙනවා පුතේ. හැබැයි එතනදී ඒ ඒ ලියපු උත්තර සාකච්ඡා කිරීමට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන පුතේ අපේ পেইඩ් මෙම්බර්ස්ලාට විතරයි. ඉතින් ඒ හින්දා ඒකත් ඔයාලා සලකා බලන්න. ඔයාලට උත්තර ලබා ගන්න අවශ්‍ය නම් මේ වගේ දිගු පැහැදිලි කිරීම අවශ්‍ය නම් ඔයාලට পেইඩ් සෙක්ෂන් එකට යන්න පුළුවන්. ලොකු ගණන් නෙමෙයි පුතේ, බොහොම සුළු ගණන් ගෙවලා මේ හා සම්බන්ධ වෙන්න අපි අවස්ථාව හදලා තියෙනවා. එහෙම කරන්න හේතුව පුතේ ගොඩාක් දරුවන්ට මේක ප්‍රතිලාභ හිමිවිය යුතු නිසා. ඉතින් ඒකම වැදගත්ම දේ තමයි පුතේ මේ කුමා වීරසේකර මත කුමාසර් කියන YouTube channel එක subscribe කරන්න. අපේ Facebook page එකත් තියෙන කුමාසර් කියලා, අපේ Instagram account එකේ තියෙන කුමාසර් කියලා, මේ හැම දෙයක් එක්කම සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධ වුණාන් පස්සේ පුතේ ඔයාලට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ එක්කම මේ ප්‍රශ්න 6000ක් සාකච්ඡා කරන මේ revision program එක ඇතුලේ පුතේ ප්‍රශ්න 1000කට අදාළ උත්තර මේ විදිහට YouTube channel එකට upload වෙනවා. ඒ ඊට අමතර ඉතුරු 5000 අපේ পেইඩ් සෙක්ෂන් එක හරහා පුතේ ඔයාලට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. මේ වීඩියෝ එක බලලා පුතේ ඔයාලට නොතේරෙන මොනියම් හෝ තැනක් තිබ්බොත් පුතේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න, අපි ඒවට උත්තර දෙන්න, එහෙම නැත්නම් ඒවා පැහැදිලි කිරීම වලට යොමු වෙන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් දරුවනේ අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් මේ වගේ ප්‍රශ්නයක් පැහැදිලි කිරීමකින් පුළුවන් තරම් ඉක්මනට හම්බෙමු අපි. එතෙක් අපි මේ දීලා තියෙන ගැටළු වලට උත්තර ලියන්න, මේ වීඩියෝ නිතර නිතර බලන්න, තමන්ගේ දිනෙදා අධ්‍යයන කටයුතු සාර්ථකව ෂෙඩියුල් එකක් ඇතුව පාඩම් කරගෙන පිළිවෙලට කරගෙන යන්න, ගිහිල්ලා O level විභාගයට හොඳ සාමාර්ථයක් ලබා ගන්න අවශ්‍ය දැනුම එකතු කරගන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.